හන්ඩ්‍රන් වායුව උපදවීම ගැන. අපි පොතේ ඉස්සලා බලමු හන්ඩ්‍රන් වායුව උපදවීම සඳහා අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. රසායනික ක්‍රමයේ විදිහට අපිට ඕන වෙනවා සීක් කැටල් සහ තාමික සල්ෆියුරික් අම්ලය. එහෙම නැත්නම් තාමික හයිඩ්‍රොක්ලොරික් අම්ලය අපිට ගන්න පුළුවන්. ඊළඟට උපකරණ විදිහට මෙතනදී කේටි මාස්කුවක් අපිට ඕන වෙනවා, විසල් කුණීලයක් ඕන වෙනවා, විසංජක නලයක් සහ වායුව එක්රස් කර ගැනීම සඳහා වායු සරාවක්, ඒ වගේම වායු සංග්‍රහණ මංචකයක් සහ ජල ද්‍රෝණිකාවක්. අපි හයිඩ්‍රජන් වායුව එකතු කරගන්න යන්නේ මෙතන පෙන්නලා තියෙන ඇටෝමේ විදිහට ජලයේ යටිභූ විස්ථාපනය. ඒ නිසා වෙන මේ ආකාරයට අපිට ඇටෝම සකස් කරගන්න ඕනේ. ඊළඟට අපි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එක් කරන්න යන්නේ විසල් කුණීලයට. අපි බලමු ඊට පස්සේ නිරීක්ෂණ මොනවද කියලා. ලට දැන් වෙනවා සින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට ප්‍රතික්‍රියා කරමින් වායු නිපද වෙනවා. ඒ නිපද වෙන වායුව විසර්ජක නලය හරහා වායු සරාවට එකතු වෙන්න ඕනේ. එහෙනම් අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා වායු සරාව තුළ වායුව එක්රස් වෙනවා. අපිට හයිඩ්‍රජන් වායුව එක්රස් කර ගැනීම සඳහා ජලයේ යටිකුරු විස්ථාපනයට අමතරව තවත් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා හයිඩ්‍රජන් කියලා කියන්නේ සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩු වායුවක්. ඒ නිසා අපිට අවශ්‍ය නම් වාතයේ යටිකුරු විස්ථාපනයෙන් හයිඩ්‍රජන් වායුව එක්රස් කර ගන්න පුළුවන්. දැන් ඔබලන්ට පේනවා වායු සරාව සම්පූර්ණයෙන්ම හයිඩ්‍රජන් වායුවෙන් පිරීලා තියෙන්නේ. අපි මේ එක්රස් වෙච්ච වායුව හයිඩ්‍රජන් වායුවද කියලා හොයාගන්න අපි විද්‍යාගාරයේදී පුතාලා ගන්නවා. අපි සරල පරීක්ෂණයක් කරනවා. මොකක්ද? අපි දැල්වු කුලිඟු කීපයක් මේ වායුවට අතුල් කරලා බලනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. වාතයේ විස්ථාපනයෙන් අපි එක්රස් කරනවා නිසා වාතයේ යටිකුරු විස්ථාපනයෙන් අපි අල්ලලා බලමු කුලිඟු කීපයක්.